මෙන්න දැන් වාර්තා වන උණුසුම් පුවතක්. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ තමන්ව කඩේ යවීමක් සිදු කරමින් තමන්ගේ නම නාම යෝජනා ලයිස්තුවෙන් ඉවත් කර පහත් අඩියකට වැටුනේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නයක් බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා. අද 11 වනදා දහවල් 11 මහමැතිවරණ නාම යෝජනා භාර දීම සඳහා පක්ෂයේ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කෙන් තරග වැදීම සඳහා නාම යෝජනා භාර දීමට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින්ම තමන් හට ඔහුගේ දිස්ත්‍රික්කයේ නියෝජනයට කාන්තාවක් නොමැති බව පවසමින් තමන්ට මෙම අවස්ථාව ලබා දුන් බවද දමිතා අබේරත්න පවසා සිටියා. තමන් සමග ජන බලවේගයේ මහා ලේකම්වරයාගේ සෑම නියෝගයක්ම ප්‍රකාරව දිවාරය නොබලා දිවිනපුර යමින් සංවිධායක කටයුතු සඳහා සහයෝගය ලබා දුන් බවත් හේෂාම තමන්ව යෝජනා කර නාම යෝජනා අත්සන් තැබූ පසු ඒ බාර දෙන විට ලයිස්තුවේ නම කැපුවේ ඇයිදැයි නොදන්නා බවයි ඇය සඳහන් කළේ. හේෂා විතානගේ ඇතුළු සෙසු සංවිධායකවරුන් සමග සිදු වූ දුරකථන සංවාද සියල්ලක්ම තමන් සතු ඇති බවත් හේෂා විසින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාවද රවට ඇති බවත් ඇය පවසනවා. තමන් සජිත් ප්‍රේමදාස මහතාට අද ඇමතුමක් දුන් අවස්ථාවේදී ඔහු විමසුවේ ඇය සුව කැමැත්තෙන්ම ඉල්ලා සුව බවට යන්න පිළිබදව දැනුවත් වී සිටි බවයි. එසේ වෙතත් මෙවන් කැපකිරීමක් අරගලේ සිට පසුව දේශපාලනික පෙරලියක් උදෙසා පක්ෂයක් තෝරා ගැනීමේදී තමගේ ජන බලවේගයේ පක්ෂ නායකතුමා ගැන පැහැදීම හේතුවෙන් දේශපාලනයට අවතීර්ණ වූ බවත් හේෂා විතානගේ මෙතරම් පහත් වැඩක් කුමක් හේතුවෙන් කළාද යන්න තමන් මේ වෙනතෙක් නොදන්නා බවද ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මෙහිදී සංවේදීව ප්‍රකාශ කළා.